අයිබෝවන් විශ්වපන්සල YouTube නාලිකාවට බොහොම ගෞරවයෙන් සාදරයෙන් ඔබ පිළිගන්නවා. ඔබ සිනමා ලෝලියෙක් වෙන්න පුළුවන්, සාහිත්‍ය ලෝලියෙක් වෙන්න පුළුවන්, සංගීත ලෝලියෙක් වෙන්න පුළුවන්. මොනෑම් හෝ විෂයක්ෂේත්‍රයකට අපි හැමෝම කැමතියිනේ. මේ විෂයක්ෂේත්‍රෙ නදිනේ කරනකොට මේ විෂයන්වල බොහොම ඉහළ තැන්වල ඉන්න පිරිස් අපි දැකලා තියෙනවා. හරි සෞම්‍යයි, හරි නිහඬයි. විශේෂයෙන්ම කතා කරොත් එහෙම රෙප්ලිකාස් චිත්‍රපටිය පිළිබඳව. මේ රෙප්ලිකාස් චිත්‍රපටියේ බොහෝ දෙනා කලබල වෙනවා වැඩ කරන තැන. හැබැයි එතන ප්‍රධාන තැන ඉන්න වෛද්‍ය පර්යේෂකවරයා කලබල වෙන්නේ නැහැ. ඔහු සියුම්ම කටයුතු කරලා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා කළ යුතු දේ කරනවා. ඒ කියන්නේ හරිදී හරිම තැනදී සුදුසු විදිහට කරනවා. හරි බුද්ධිමත්. මෙන්න මේ වගේ අයට ජ්‍යොතිෂ්‍ය තුල ලොකු බලපෑමක් එල්ල කරන ග්‍රහයෙක් ඉන්නවා. මෙයාට කියන්නේ බුධ. බුධ කියලා කියන්නේ ඥාණයට අධිග්‍රහකත්වය දක්වන ග්‍රහයෙක්. ඒ නිසා අපි කියනවා ඥානකාරක බුධ කියලා. හැබැයි මෙයා කලබල නැහැ. බොහොම නෙවුණු තැන්පත් කෙනෙක්. ඒ වගේම තමයි ඉගෙනීමට මුල් තැන දෙනවා, බුද්ධි වර්ධනයට මුල් තැන දෙනවා. ඒක නිසා මේක නා අධ්‍යාපනය ලබන අයට බොහොම හිතයිශීල ලෙංගතෝයි කියලා කිව්වොතින් හරියටම හරි. අනේක නිසා තමයි අද අපි කතා කරන්නේ ජුනි මාසයේ 14 වෙනිදා ඉඳලා ජූලි මාසයේ 29 දක්වා සිද්ධ වෙන්න නියමිත බුධ ග්‍රහයාගේ මිතුන රාශියට මාරු වීම. මේ සම්බන්ධයෙන් අද කතා බහ කරන්න සම්පත්දායකත්වය ලබා දෙමින් එකතු වෙනවා සාමවිනිසුරු දේශබන්තු ලංකා මාතා සම්මාත්ලාභී ප්‍රවීණ ජෝතිර්වේදිනී ප්‍රසාදිනී නර්මදා මහත්මිය. අයිබුවන් නමුතුමේ. අයිබුවන්. බුධ මිතුනයට මාරු වීමක් සිද්ධ වෙනවා ජුනි මාසයේ 14 වෙනිදා. මේකෙදි කොහොමද බලපෑමක් එල්ල වෙන්නේ? ඔව්, අර කිව්වත් වගේ දිල්ෂාන් බුධ කියන්නේ ඥානකාරක ග්‍රහයෙක්. එතකොට මේ ග්‍රහ මාරුව සමහර ලග්න හිමියන්ට ගොඩක් සුබඵලදායක ආකාරයට බලපානවා. එතකොට තමන් කරගෙන යන රැකී රක්ෂා කටයුතු වෘත්තීය මාර්ගවල බොහොම සුවිශේෂී දියුණුවකට පාත්‍ර වෙන්න හේතුවක් වාසනාවක් සපයනවා මේ ග්‍රහ මාරුව. විශේෂයෙන් බුධ හරහා ප්‍රබල ධනයෝගයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට බුධ බලවත් තැන්වල උපතින් ඉන්න අයට එහෙම දිල්ෂාන් මෙතෙන්දි ගොඩාක් ඵල ප්‍රයෝජන ගන්න පුළුවන්. මොකද බුධ හතර කේන්ද්‍රස්ථානයක බලවත් වුණාම අපි කියනවා භද්‍රා කියන යෝගය උදා වෙනවා කියලා. මේ භද්‍රා කියන රාජ්‍යෝගයේ තියෙනකොට ඒ පුද්ගලයා නෝනින් අධිපති පුද්ගලයෙක් වෙනවා විතරක් නෙමෙයි, එයා ධනෙන් බොහෝම ආඩ්‍ය පුද්ගලයෙක් බවට පත් කරන්න පුළුවන් පිහිටීමක්. හැබැයි ඉතින් මේක උප්පත්ති කේන්දරේ තියෙන්න ඕනේ. උප්පත්ති කේන්දරේ ඒක තියෙනවද නැද්ද කියලා ඔබට ඔබේ ජ්‍යොතිර්වේදිය හරහා පරීක්ෂා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. එහෙම පිහිටීමකුත් ඔබේ කේන්දරේ තියෙනවා නම් මේ බුදු මාරුව තවත් විපුල ප්‍රයෝජන ඔබට උදා කරනවා කියන එකත් මතක් කරන්න ඕනි. එතකොට සමහර ලග්න වලට දේශාන් මෙතනදී ගොඩක් සුබඵලයන් උදා කරවන සුළුයි. ඒ වගේම තමන්ගේ දියුණුව හදාගන්න පුළුවන්, දියුණුව ඇති කරගන්න පුළුවන් කාල සීමාවල් උදා වෙනවා සමහරුන්ට. ඒ වගේම තමන්ගේ රැකියාවල් වල බොහොම සුවිශේෂී මට්ටම් උදා වෙන කාල සීමාවල් එනවා. ඒ වගේ ජීවිතයේ අමුතු පැත්තකට හරවන්නත් සමත් වෙන තැන් ලග්න 12 අතරේ අපිට හමු වෙනවා කියන එක කියන්න ඕනේ. අපි එහෙම නොවතින් කතා බහ කරමු. මේ ලග්න 12-14 ගිහිල්ලා මේ බුධ මාරුව මේෂ ලග්නට කොහොමද බලපාන්නේ කියන කාරණාව ගැන. ඔව්, මේෂ ලග්න හිමියන්ට බුධගේ මාරුව යහපත් ග්‍රහ මාරුවක් වෙනවා. තමන් කරගෙන යන දේවල් සාර්ථක කරගන්නටත් බලාපොරොත්තු ඉෂ්ට කරගන්නටත් පුළුවන් කාල සීමාවක් වෙනවා මේෂ ලග්න හිමියන්ට. එතකොට මෙතෙන්දී මේ බුධගේ මාරුව තමන්ගේ කේන්ද්‍රයේ සිද්ධ වෙන ස්ථානය ගැන අපි බලපුවාම තමන්ගේ හිත බොහොම මෘදු ස්වභාවයටපත් වෙන ගොඩාක් දේවල් පිළිබඳව සැලසුම් හිතේ ඇති කරගන්න පුළුවන්, අනාගත දියුණුව සකසා ගන්න පුළුවන් කාලයක්. තමන් මනසින් ගොඩක් ශක්ති මත කටයුතු කරන කාලයක් වෙනවා. හර ඇල්මර්නු ස්වභාවයේ හිතේ තිබුණු යම්කිසි උදාසීන ස්වභාවයක් තිබුණා නම් අන්න ඒ දේවල් ඉවත් වෙලා ගිහිල්ලා තමන්ගේ ජීවිතේ බොහොම සාරවත් පැත්තකට අවතීර්ණ කරගන්න සම්දිස්ථානයක් විදිහට මේ ග්‍රහ මාරුව ගැන හඳුන්වන්නට පුළුවන්. ඒ කියන්නේ ජූනි 14 ඉඳලා ජූලි 29 දක්වා සිද්ධ වෙන කාල සීමාව තුළ තමන්ට ගොඩාක් ජීවිතයේ අලුත් දේවල්, අලුත් පැතිකඩවල් නැත්නම් අලුත් මාවත් ඔස්සේ යන්න පුළුවන් කාලයක් විදිහට තමයි හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. අපි ඒ වගේම කතා කරොත් එන්නේ එහෙම වෘෂභ ලග්න හිමියන්ට කොහොමද බලපාන්නේ කියන කාරණාවත්.
දිල්ෂාන් වෘෂභ ලග්න හිමියන්ගේ ධනස්ථානගත සම්ප්‍රාප්තිය බොහොමත්ම සුබදායකයි. මොවුන්ට ලැබීමට තමයි ගොඩාක් හේතු කාරණා පෙන්නුම් කරන්නේ. තමන්ගේ ආදායම් මට්ටම දියුණු කරගන්න, ආදායම් මට්ටම වෙනස් කරගන්න, වැඩි දියුණු කරගන්න මේ හැම දෙයකටමත් මෙතෙන්දි බලපෑමක් ඇති වෙන සුළුයි. ඒ වගේම තමයි විදේශීය වශයෙන් කටයුතු කරන අයට තමන්ට ස්ථිර රැකියාවක් තිබුණ නැත්නම් බොහොම හොඳ ආරක්ෂිත විදිහේ ස්ථිර රැකියාවකට තමන්ට පත්වෙන්න ඉඩකඩක් ලැබීමක් පෙන්නුම් කරනවා. එතකොට ඒ වගේම තනතුරු වලින් උසස් වීමක් ගැන කියවෙනවා. එතකොට තමන්ගේ පවුලේ දියුණුව සකසා ගන්න පුළුවන් කාලයක් කියලා විශේෂයෙන් කියවෙනවා. එතකොට කාලයක් තිස්සේ උනන්දුවෙන් හිටියනම් දෙයක් හරි ගියේ නැති කෙනෙකුට, ඒ කියන්නේ ගොඩාක් කාලයක් තිස්සේ තමන් උත්සාහ කරනවා, හැබැයි ඒ දේ තමන්ට හරියන්නේ නැහැ. හරියන සම්භාවිතාව ළඟට එනවා, ආයි ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. ළඟට එනවා, ආයි ක්‍රියාත්මක වෙන්නේ නැතුව යනවා. මේ වගේ තත්වයන් වලට මුහුණ දුන්නා නම් ඔබ අන්න ඒ දේවල් ඉවත් වෙලා ගිහිල්ලා බොහොම සාර්ථක වේ අරමුණු බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් කාල සීමාවක් උදා වෙනවා කියන එකත් හඳුන්වන්න පුළුවන්. මීළඟට රාශි චක්‍රයේ තුන්වැන්නා මිථුන ලග්නයට කොහොමද මේ බලපෑම? ඔව්, මිථුන ලග්න හිමියන්ට බුද මාරුව යහපත්. ගොඩක් ලග්න හිමියෝ ගැන කතා කරනකොට දේශාන් ලග්න කීපයකට තමයි අපිට 80 ඵල ගැන කියන්න තියෙන්නේ. මිථුන ලග්න හිමියෝ ගැන කතා කරනකොටත් මිථුන ලග්න හිමියන්ටත් සුබ ඵල දායකයි බුද මාරුව. තමන් කරන දේවල් සාර්ථක වෙන, විශේෂයෙන් තමන්ගේ වයසත් අඩු කළ පෙන්නන කාලයක්. බොහොම සතුටු හිතෙයි මිථුන ලග්න හිමියන්ට. තමන්ගේ වයස් ප්‍රමාණයෙන් ගොඩක් වයස අඩු වෙලා පේන ස්වභාවයක් මේ කාලෙදි පෙන්නුම් කරනවා. ඒ වගේම තමයි අලුත් සිතුවිලි එක්ක වැඩ කරනවා. තමන්ට බොහොම අප්‍රසන්නකාරී අයහපත් පුද්ගලයෝ ලං වෙලා හිටියා නම් තමන්ගේ ඒ අයගෙන් ඈත් වෙලා සුබ ඵලදායක පැත්තට ජීවිතේ ගමන් කරන හොඳ පුද්ගලයෝ තමන්ගේ ඇසුරට ලැබෙන්න, තමන්ට යම් කිසි ආකාරයකට දියුණුවකට පත් වෙන, තමන්ට වඩා ඉහළ උසස් අය නිතර ආශ්‍රයයට ලැබෙන කාලයක් වෙනවා. හොඳ ගුරුහරුකම් ජීවිතයට ලැබෙන කාලයක් දිශාන්. තමන්ට වැරදි උපදේශ ලැබෙන්නේ නැති කාලයක්, හරි පාර හැම වෙලාවෙම අනිත් අය විසින් පෙන්වන කාලයක්, තමන්ගේ මනසටත් තමන්ගේ හිතටත් තමන්ගේ මොළයටත් ඒ දේවල් හොඳින් දැනෙන, තමන්ට තනි පුද්ගලයෙක් වශයෙන් හොඳින් හිතලා තීරණ තීන්දු ගන්න පුළුවන් වාසනාවන්ත කාලයක් වෙනවා. ඒ වගේම තමයි ඔබ යම් කිසි විදියකට උසස් තනතුරක් බලාගෙන හිටියා නම්, ඒ කියන්නේ තමන්ගේ රැකියා ජීවිතේ තමන්ට ලබන්න තියෙන විශේෂිතම අවස්ථාව බලාපොරොත්තුෙන් හිටියායට ඒක ලබන්නටත් වාසනාව තියෙනවා. ඒතකොට මේ කාලය තනි පුද්ගලයෙක් වශයෙන් ගත්තාම ඔබට ගොඩක් වැඩ කරන්න පුළුවන්, ගොඩක් අවස්ථාවල් උදා වෙන ජයග්‍රාහී කාලයක් කියලා කියන්නට ඕනේ. මිතුන ලග්නයෙන් අනතුරුව අපි හැරෙන්නේ කටක ලග්නයට. කටක ලග්න හිමියෝ ගැන කතා කරනකොට කටක ලග්න හිමියන්ට විදේශීය දේවල් වලට විතරක් දිල්ෂාන් අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා හොඳයි කියලා. විශේෂයෙන්ම විදේශීය නොවන දේවල් වලට, තමන් ඉන්න රටේ ඉඳන් ඉන්න ප්‍රදේශයේ ඉඳන් කරන දේවල් වලට එතරම්ම සුබ ඵලදායක තත්වයක් නැහැ. නමුත් විදේශීය වශයෙන් කරනවා නම්, විදේශීය වශයෙන් ව්‍යාපාර කටයුත්තකට යොමු වෙලා ඉන්නවා නම්, එහෙම නැත්නම් වෙනත් ආකාරයේ කටයුත්තක්, රැකියා කටයුත්තක්, තාක්ෂණික මාර්ගයෙන් හෝ කරන කටයුතු තියෙනවා. ඒ දේවල් ඕනෑම එකකට සුබ ඵලදායකයි උපන් රටින් බැහැරව කරන දේවල් වලට. නමුත් අනිකුත් කටයුතු හරි මන්දගාමී විදිහට ගමන් කරන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. ඒවා තමන් හිතන වේගවත් භාවයෙන් ඉදිරියට යන්නේ නැහැ. මොකක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක් ඇවිල්ලා ඒක හිර වෙන ස්වභාවයක්, බාධකයක් එන ස්වභාවයක් ඇති වෙනවා. තමන් කොච්චර උත්සාහවන්ත වුණත්, මහන්සි වුණත් ඒක එතනින් එහාට පන්න ගන්න හරිම අමාරු ස්වභාවයක් මේ තත්ත්වය තුළ ඇති වෙනවා. ඉතින් ඒකට අදාළ ප්‍රතිකර්ම කරාමත් සාර්ථකත්වයක් යම් තරමකට ගන්න පුළුවන්, බැරිකමක් නැහැ. නමුත් ඔබේ උප්පත්ති කේන්දරය තුළ රටින් පිටවීමේ ග්‍රහ පිහිටීම් හැම තියෙනවා නම් අනිවාර්යෙන් ඔබ පිටවිය යුතුයි. කටක ලග්න හිමියන්ගෙන් අනතුරුව අපි යොමු වෙන්නේ සිංහ ලග්න හිමියන්ට කොහොමද කියලා බලන්න. ඔව්, සිංහ ලග්න හිමියන්ට සුබ ඵලදායක ග්‍රහමාරුවක් වෙනවා. තමන්ට ගොඩාක් වෙලාවට මේක හේතු වෙන්නේ තමන්ගේ ලැබීම් පැත්තට. ඒ කියන්නේ මෙතන ලැබීම කියන්නේ ආදායම විතරක් නෙමෙයි, දීපල ලැබීම, ඉඩකඩම් ලැබීම, යාන වාහන ලැබීම, මේ හැම දෙයක්ම ඔබට පෙන්වුම් කරනවා. එතකොට ඒ වගේම තමයි තමන්ගේ හිතේ සතුට රඳා පවත්වන කාල සීමාවක්, නිරෝගී භාවය තමන්ට ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමන්ගේ කටයුතු වල ලොකු වෙනසක් හැම පැත්තෙම තමන්ට හරි උදව් උපකාර ලැබෙන ස්වභාවයක්, තමන්ගේ ගමනට ලොකු තල්ලුවක්, ඉදිරියට තල්ලු වෙලා යන ස්වභාවයක් ඇති වෙනවා. දැන් සමහර කාලවල තමන්ට තියෙන්නේ නැති කොච්චර උත්සාහ කරත් එක තැන දුවනවා වගේ කාලවල එහෙම තියෙනවනේ දිල්ෂාන්. අපි කොච්චර උත්සාහ කරත්, කොයිතරම් සැලසුම් කරත් ඒ ගමන යන්නේ නැහැ නිකන් හැමදාම එක තැන වගේ. එහෙ එන්නේ රටාවෙන් මිදිලා බොහොම ඉහළ දියුණුවක් කරා යන්න වේගවත් තල්ලුවක් ඔබට ලැබෙන කාල සීමාවක් කියන එකත් කියන්න ඕනේ. එතකොට තමන්ට අඩුපාඩුකම් මොනවා හරි තිබුණා නම් ඒ දේවලුත් සම්පූර්ණ වෙන කාලයක්,
උසස් අයගේ අතහිත දීමුත් නොමදව ලැබෙන කාලයක් පියපාර්ශවයේ අයගේ සහයෝගය ඔබට ඔබේ කටයුතු පිටුපස්සෙන් තියෙන කාලයක් මේ හැමදේම ඔබට සුබඵලදායක ආකාරයට බුද මාර්ගයෙන් සිද්ධ වෙනවා කියන එක පැහැදිලිව පෙන්නුම් කරනවා. සිංහ ලග්නයෙන් අනතුරු අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ කන්‍යා ලග්නයේ හිමි ඔබ පිළිබඳව. කන්‍යා ලග්න හිමි ඔබට බුධ මාරුව බොහොමත්ම සුබඵලදායක ග්‍රහ මාරුවක් වෙනවා. හැබැයි සුබඵලදායක තත්ත්වය මුළුමනින්ම රඳා පවතින්නේ ඔබේ රැකී රක්ෂා කටයුතු තුළ. ඔබගේ රැකියාව තුළ බොහොමත්ම සුවිශේෂී වරප්‍රසාද ලබන්නට, තනතුරු ලබන්නට, උසස් වීම් ලබන්නට ඉඩකඩක් ලැබෙන කාලයක්. එතකොට ඔබ කරමින් හිටපු රැකියාව ඔබ තෘප්තිමත් භාවයකින් නොවේ නම් සිද්ධ කරේ ඔබේ උගත්කමේ හැටියට ඔබට ගැළපෙන ඔබ බලාපොරොත්තුවෙන් හිටපු රැකියාවක් ලැබීමේ ඉඩ ප්‍රස්තාවත් මේ කාලය තුර හරීම වැඩි ඉඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දෙයක් ගැන හිතන අයට උනන්දු වෙන්න පුළුවන් මේ කාලය තුල තමන්ට සුදුසු ආකාරයේ රැකියාවක් ලබා ගැනීම පිණිස. ඊට අමතරව තමන්ට යම්කිසි දේපල ලාභයන් ආදී දේවල් ප්‍රධාන වශයෙන් පෙන්වුම් කරනවා. විදේශීය වශයෙන් ඉන්නා වූ අයට, ඒ කියන්නේ මීට කාලාන්තරයකට කලින් පිටරට ගිහිල්ලා පදිංචි වෙලා රැකියාවල් කරමින් යන අයට ස්ථිර පදිංචිය සකසාගත හැකි. ඒ වගේම තමයි තමන්ගේ කටයුතු වල සුවිශේෂී පැත්තකට අවතීර්ණ වීමක් ඔබටත් පෙන්වුම් කරනවා. ඒක සමහර විට එකපාරට සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. හොඳ වාසනාවන්ත මාර්ගයක් තමන්ට විවර වීමක්. එකපාරට වෙන්නත් පුළුවන්. ඒක කාලයක් තිස්සේ හිතලා ඒකට අවස්ථාවක් පැතිරිච්ච ගමන් තමන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නත් පුළුවන්. කෙසේ හෝ වේවා තමන්ගේ ජීවිතයේ අලුත් පැත්තකට ගමන් කිරීමක් ඔබටත් මේ ග්‍රහ මාරුව හරහා සිද්ධ වෙනවා. ඒ වගේම තමයි යම්කිසි තරඟ විභාග වගේ දේවල් වලට මුහුණ දීපු අයට, දෙන්න ඉන්න අයට මේ ග්‍රහ මාරුව තියෙන කාලය තුළදී විශිෂ්ට ප්‍රතිඵල ගන්න පුළුවන්. බලාපොරොත්තු නොවුණු සුභඵලයන් පවා ඒ හරහා ලබන්න වාසනාව තියෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා මේ බුධ ග්‍රහයාගේ මාරුව හරහා. ඉතින් ඔබට ඒක බොහොමත්ම සුභඵලදායකයි. මීළඟට අපි කතා කරන්නේ තුලා ලග්න හිමියන් පිළිබඳව. ඔව්, තුලා ලග්න හිමියෝ ගැන කතා කරනකොට තුලා ලග්න හිමියන්ටත් බොහොම වාසිදායක සුභඵලදායක ග්‍රහ මාරුවක් වෙනවා. තමන් කරන දේවල් බොහොම සැලසුම් සහගතව සිද්ධ කරන්නටත්, තමන්ගේ දියුණුව සකසා ගන්නටත්, සාර්ථකත්වය ඇති කරගන්නටත් පුළුවන් කාල සීමාවක් කියලා කියන්නට ඕනේ. විශේෂයෙන් දරු ඵල බලාපොරොත්තුෙන් හිටපු අයට පින්වන්ත දරු උපත් සිද්ධ වෙන කාලයක්, දරු පිළිසිඳ ගැනීම සිද්ධ වෙන කාලයක්. ඒ ගැටළු වලින් පීඩණයට පත් වුණා නම් ඔබට ඒ දේවල් වලින් සහනයක්, සුභඵලයක්, සුභ ආරංචියක් අහන්න ලැබේවි. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු වල නිරතයිට තමන්ගේ ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යන්න නව සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන් කාලයක්. ඒ වගේම අලුත් රැකී රක්ෂා වලට යොමු වෙන්නට, නැත්නම් අලුත් රැකී රක්ෂා වලට අනුගත වෙන්නට ඔබට ඉඩකඩ ලැබෙන කාල සීමාවක් වෙනවා. බොහොම කාලාන්තරයකට එපිට දුරස් වෙච්ච නෑදෑ හිතමිත්‍රකම්, නෑදෑකම්, පළදු වෙච්ච ගිය නෑදෑ, පළදු වෙලා තිබුණු නෑදෑ හිතවත්කම් නැවත අලුත් කරගන්න ඉඩකඩක් විවර වෙන කාලය. ඒ හරහා ඔබේ කටයුතු වලට තවත් සුභඵලදායක සිද්ධීන් සිද්ධ වෙන්න ඉඩකඩක් තියෙනවා. මිත්‍ර සබඳතා වුණත් බොහොම තර වෙන කාල සීමාවක් වෙනවා. ආගම දහම වෙනුවෙන් ඔබ ටිකක් වැඩිපුර වෙන කාලයක් වේවි. එතකොට තමන්ගේ හිතේ සැනසිරිදායක ස්වභාවය විශේෂයෙන් ඔබට සැලසෙන කාලයක් වෙනවා මේ ග්‍රහ මාරුව තියෙන කාල සීමාව තුළ. තුලා ලග්නයෙන් අනතුරු අපි කතා කරනවා වෘශ්චික ලග්නය පිළිබඳව. ඔව්, දිල්ෂාන්, වෘශ්චික ලග්න හිමියන් ටිකක් පරිස්සම් වෙන්න ඕනි. ඒකට හේතුව තමයි බුදුකේ කාලයේදී තමන්ට අනවශ්‍ය විදිහට වියහියදම් වෙන්න තියෙන කාල සීමාවක්. ඒ කියන්නේ මුදල් අනවර්ථේ වියහියදම් වෙන්න, එතකොට මොනවා හරි දෙයකට අනවශ්‍ය විදිහට යටකරන්න මුදල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඊට පහර සමානුපාතව ගත්තහන් තමන්ට ලැබෙන ප්‍රමාණයෙන් යම්කිසි අඩුවක් සිද්ධ වෙන්න පුළුවන් කාල සීමාවක්. ඉතින් ඒ හින්දා අයවැය පැත්ත ගැන ටිකක් කලමනාකාරීත්වයෙන් කටයුතු කරන්න වෙනවා. මොකද වියදම් කරන්න සිද්ධ වුණාට ඔබ වියදම් කරන්න ඕනේ ඔබට ලැබෙන පරිමාණයත් එක්ක. ඉතින් ඒක ඔළුවට ගන්න විශේෂයෙන් මේ කාල සීමාව තුළදී. ඒ වගේම මේ හදිසි අනතුරු වගේ දේවල් වලට ඉඩක් තියෙනවා. එතකොට ඔබ අනතුරුදායක තැන් වලට යන්නේ, අනතුරුදායක වැඩ කරන එක, විදුලිය, ජලය, ගින්දර ආශ්‍රිතව වැඩ කරනවා නම් හරි පරිස්සම් වෙන්න ඕනි. එතකොට අනතුරුදායක වැඩ උඩ නැගීම් වගේ දේවල් වලදී පරිස්සම් වෙන්න ඕනි. මේ වගේ තමන්ගේ ප්‍රවේශම සකසා ගත යුතු කාල සීමාවක් වෙනවා මේ කාලය. ඒ වගේම ටිකක් වාද විවාද මතවාද වලට පැටලෙන්න යන්න එපා අනිත් අයත් එක්ක. තමන්ගේ මතයට විරුද්ධ මත අනිත් අය ප්‍රකාශ කරා වුණාට ඔබ මෙවන් අවස්ථාවලදී නිහඬව ඉන්නවා නම් ඒවට විරුද්ධ මත ප්‍රකාශ කරන්න යන්නේ නැතුව
එතෙන්දි ඔබට ඒක යහපත් පැත්තට බලපවත් වෙනවා. නමුත් ඔබ වාදයට පැටලෙන්න ගියොත් අනිත් අය අනුවණයන් කියලා සලකලා කතා කරන්න ගියොත් ඔබට යම් යම් ගැටලු අනවශ්‍ය ගැටලු ඉදිරිපත් වෙන්න ඇති වෙන්න පුළුවන් වෙනවා. එහෙමනම් අපි මීළඟට කතා කරමු ධනු ලග්න හිමියන් පිළිබඳව. ඔව් දිල්ෂාන්, ධනු ලග්න හිමියෝ ගැන කතා කරනකොට ධනු ලග්න හිමියන්ට සුබඵල උදා කරන ග්‍රහමාරුවක් විදියට බුධ මාරුව හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම බුධ තමන්ගේ ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ මංගල යෝගකාරක ස්ථානයට, විවාහය පෙන්නුම් කරන ස්ථානයට. එතකොට විවාහ කටයුතු ප්‍රමාද වෙච්ච අයට යහපත් උගත් බුද්ධිමත් සහකාර පාර්ශ්වයන් හම්බ වීමේ වාසනාව තියෙනවා. එතකොට ඒ වගේම තමයි තමන්ගේ විවාහ වෙලා ඉන්න අයට තමන්ගේ පවුල් ජීවිතය තුළ බොහොම සතුටින් සමාදානයෙන් තමන්ගේ පවුල රක්ෂා කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් මේ ග්‍රහමාරුවෙන් අනතුරුව උදා වෙනවා. එතකොට පවුලේ සමගිය සතුට සමාදානය වෙනදාට වඩා බොහොම ප්‍රබල අන්දමින් රැකෙන කාලයක් වෙනවා. එකිනෙකා අතර ඇති බන්ධනයන් බොහොම තදින් ක්‍රියාත්මක වෙන කාලයක් වෙනවා. ඉතින් ඒ ආකාරයට ගත්තා හම බොහොමත්ම සුබදායක බැඳීම් ඇති වෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ අතර වාරයේම ওই ව්‍යාපාර කටයුතු වගේ දේවල් වල නිරතයිටත් අර මේ සහකාර පාර්ශ්වයන් කියන්නේ හොඳ හවුල්කාරයෝ ලැබෙනවා කියන එක. එතකොට තමන්ගේ විවාහක ස්ථානයෙන් කියවෙන හවුල්කාරයෝ ගැන, එතකොට ව්‍යාපාරයටත් හොඳ හවුල්කාර පාර්ශ්වයන් ඒක රාශි වීම එක්කෙනෙකු දෙන්නෙක් වෙන්න පුළුවන්, නැත්නම් 30ක් 40ක් වෙන්නත් පුළුවන්. ඒ ලැබෙන ප්‍රමාණය තමන්ට හොඳ හවුල්කාරයෝ, තමන්ට ශක්තියක් අපේ නැයි වංචා පීඩා වලින් තොර අය තමන්ට ලැබෙන කාල සීමාවක් වෙනවා කියන එකත් පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒ හරහා තමන්ගේ ඉදිරි කටයුතු බොහෝම සාර්ථක කරගන්න පුළුවන්කමක් උදා වෙනවා. එතකොට මකර ලග්න හිමිය වෙන ඔබට කොහොමද බලපාන්නේ? ආරාධනගමු අපි. ඔව්, මකර ලග්න හිමියන්ට දිල්ෂාන් තමන්ගේ කටයුතු සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. හැබැයි කල්පනාකාරී වෙන්න ඕනේ තමන්ගේ ළඟින්ම ඉන්න අය ගැන. විශේෂයෙන් තමන්ගේ ළඟින්ම ඉන්න අය ගෙන් හිතාමතා හෝ හිතන්නේ නැතුව හෝ තමන්ට යම් යම් අකටයුතුකම් සිද්ධ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ අය කියන දේවල් කරන දේවල් තමන්ගේ ඉදිරි ගමනට බාධකයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒවා ඉදිරියට බලපාන යම් යම් ගැටලු ඇති කරන්න සමත් වෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමන් ළඟින් ඇසුරු කරන අයගෙන් ටිකක් පරිස්සම් වෙලා ඉන්නට ඕනි. දුරස් වෙන්න නෙමෙයි කියන්නේ, ප්‍රවේසම් සහගතව අනිත් අය ඇසුරු කරන්න කියන එක. මෙතෙන්දි ඉතින් යාළු මිත්‍රයෝ විතරක් නෙමෙයි, යාළු මිත්‍රයෝ නෑදෑය හිතවත්තු ඔය ඔක්කොමලා ඔය කුලකයට අයිති පුද්ගලයෝ වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ කාලය තුලදී තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන් බඩ සම්බන්ධ රෝග පීඩා ඇතිවීමේ ඉඩක් අවදානමක් තියෙනවා. එතකොට තමන්ගේ ආහාර පාන ගැන හරි සැලකිලිමත් වෙන්න, එතකොට ඒ වෙනුවෙන් මේ වෙනකොට ඖෂධ භාවිතා කරන අය තවදුරටත් ඒ දේවල් පිළිපදින්න මේ ග්‍රහමාරුවට තියෙන කාලය තුල, එනම් ජූනි 14 ඉඳලා ජූලි 29 දක්වා කාලය තුල ලාවට තිබුණු රෝග තත්ත්වයක් උත්සන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බොහොමත්ම කල්පනාකාරීව හිතලා මතලා කටයුතු කළ යුතු කාලයක් විදිහට තමයි ඔබට මේ කාලය හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. අපි 11 වෙනිදේ ඉන්නේ කුම්භ ලග්නය පිළිබඳවයි දැන් කතා කරන්න සූදානම. ඔව්, කුම්භ ලග්න හිමියන්ට තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දිලිෂාන්. හැබැයි බාධක මැද්දේ. ඒ කියන්නේ තමන්ගේ අරමුණු කරා යද්දි මෙයාලට ගොඩාක් බාධක එනවා, එකක් දෙකක් නෙමෙයි. එතකොට ඒ බාධක බිඳගෙන යන්න හිතේ ශක්තිය ඇති කරගන්න ඕනේ. අපි හිතුවොත් යම් කිසි විදිහකට මේ අපි උදාහරණයකට ගමුකෝ, ගමනක් යන්න ලෑස්ති වෙනවා කියලා. ඒ ගමන වළක්වන්න යෙදෙන සම්බාධක හරිම වැඩි. ඉතින් එකක් දෙකක් තුනක් නෙමෙයි, ඒක පිටත් වෙනකම්ම මොනවා හරි බාධක ඇති වෙනවා දෙයක් සැලසුම් කරද්දි. එතකොට ඒක සාමාන්‍යයෙන් ඔබට තියෙන දෙයක්. එතකොට මේ කාලය තුල, ඒ කියන්නේ ජූනි 14 ඉඳලා ජූලි 29 දක්වා කාලය තුල මේ තත්ත්වය වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බාධක බිඳගෙන ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ. බාධක ආවා කියලා ඔබ කරන්න හදන දේවල් අතරමඟ නතර කරන්නවත්, ඒ වැඩ අතහැරලා දානවත් යන්න එපා. උත්සාහයෙන්, උනන්දුවෙන් සහ කල්පනාකාරී නුවණින් යුතුව තමන්ගේ වැඩ කරගන්න වග බලා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම තමයි තමන් අධ්‍යාපනය කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් අධ්‍යාපන කටයුතු වල අඛණ්ඩව නිරත වෙන්න උත්සාහ කරන්න අතරමඟ අතහැරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම හිතෙන්න පුළුවන්, මේ දේ කරන්න බෑ දැන් මට හොඳටම ඇති කියලා හිතෙන තැනට එන්න පුළුවන්. හැබැයි එහෙම අතහරින්න එපා. එහෙම හිතෙන සිතුවිල්ල එන්නේ ඔබට ග්‍රහචාරයේ දෝෂය නිසා. ඉතින් ඒක මැඩ පවත්වාගෙන ඒ සිතුවිලි යටපත් කරමින් පාගමින් තමන්ගේ කටයුතු කරගන්න ඔබ ශක්තිමත් වෙන්නට ඕනේ. අපි මේ ළඟට කතා කරමු අවසාන ලග්නය වෙන
මීන ලග්නය පිළිබඳව. ඔව් මීන ලග්න හිමියෝ ගැන කතා කරනකොට මීන ලග්න හිමියන්ට බුදුමාරු යහපත් ග්‍රහමාරුව තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හැකියාව ලැබෙන කාල සීමාවක් වෙනවා. යහපත් මිතුරන්ගේ ආශ්‍රය තමන්ට ලැබෙන කාලයක්. විශේෂයෙන්ම මව් පාර්ශ්වය සම්බන්ධව තමන්ගේ මව්ගේ හිත සතුටු වෙන දේවල් තමන්ට අතින් සිද්ධ වෙන කාල සීමාවක් වෙනවා. ඒ වගේම ලැබීම් කාරක ස්වභාවයක් තමන්ට හිමි වෙන කාලයක්. විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් හිටිය අයට විදේශීය අරමුණු ඉලක්ක ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් කාලයක්. අඩුපාඩුවකට තියෙන සෙම් රෝග පීඩා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. නිතර නිතර ඒවයින් පීඩනයට පත්වෙන්න පුළුවන්. ඉතින් ශාරීරික සෞඛ්‍ය පිළිබඳව ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද හිසේ කැක්කුම් වගේ දේවල් මේ අධික සෙම් තත්ත්වයන් නිසා ඇතිවීමේ ඉඩක් තියෙන හන්දා. ඊට අමතරව තමන්ගේ අනිකුත් කටයුතු වලට ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දෝෂ සහගත විදිහට හැම දෙයක්ම සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන්න පුළුවන් ස්වභාවය බුදමාරුවෙන් ඔබට පෙන්නුම් කරනවා. අපි මේ කතා පහ කළේ ජුනි මාසයේ 14 වෙනිදා ඉඳලා ජූලි මාසයේ 29 දක්වා සිද්ධ වෙන බුධ ග්‍රහ මාරුව පිළිබඳව. බුධ ග්‍රහය මිථුන රාශියට මාරු වීමයි මෙතනින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ හා සමගාමීව ඔබට ඇති වෙන බලපෑම කොයි වගේද? ඔබේ උපන් ලග්නය අනුව ඔබට මොන වගේ දේවල් වලට මුහුණ පාන්න වේද කියන මේ පොදුවේ අපි කතා කළේ. පෞද්ගලිකව කතා කරන්න හැකියාවක් නැහැනේ අපිට. අපි පොදුවේ කතා කළා මේ දේවල් එක එක අයට එක එක විදිහට බලපාන්න පුළුවන් ඒක නිසා. මේ කාරණාවත් කියන ගමන් අද මේ කතා බහට අපිත් එකතු වෙලා සම්පදායකත්වය ලබා දෙමින් තමන්ගේ වටිනා කාලය ඔබ අපි හැමදෙනා විනෙන් වෙන් කරගත්තු ප්‍රවීණ ජ්‍යෝතිර්වේදිනී සාම බිනසුරු දේශබන්ධු ලංකා මාතා සම්මානලාභී ප්‍රසාදිනී නර්මදා අපේ ජ්‍යෝතිෂතුමියට අපි හෘදයාංගම ස්තුතිය පුද කරන ගමන් නිදුක් නිරෝගී සුව සම්පත දීර්ඝාෂ ප්‍රාර්ථනා කරමින් සමුගන්නයි සුදනා වෙන්නේ. ආයු බොහෝ වේවා මුතුමිට බොහොම ස්තුතියි. ආයු බොහෝ වේවා නිශාන් බොහොම ස්තුතියි. ඒ වගේම විශ්ව පන්සල YouTube නාලිකාව නලබන ඔබට ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සමුගන්නවා. ගිහින් ලැන්දන් අපි යලි තමු වෙමු.